එහෙම සාදු කිව්වට අපිට තව කොච්චර සසර යන්න වේවි කියලා මේ පින්වත් අහන්නේ. ඉතින් මෙහෙම එම් කාල යනවා මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා කියන්නේ සසර දික් වෙනවා නේද කියලා තමයි අහලා තියෙන්නේ. අපි ඒකට මේ මේ ගැන ලොවට ඉතින් මේ පැහැදිලි කරපු කරුණු ටිකක් පැහැදිලි ඇද්දි තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. මේ මහා බද්ද කල්පේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පස්සනවා. අපසන්ද පොවනාගම ආශිව ගෞතම මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේලා. ඒ අතර සිවුනම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අවසනිකාන්ත කල්පේට එක නම් වෙමින් පහළ වුණා. දැන් හතරවෙනි අන්ත කල්පය. ඊළඟට තියෙන්නේ පස්වෙනි අන්ත කල්පය. ඊට පස්ස සවාන්ත කල්ප 15ක් මේ අසනිකාන්තේ පවතින මිනිස් ලෝකේ ඉන්නවා. ඒ උතුරු අන්ත කල්ප 15 බුද්ධ සූර්යය. එහෙනම් මේ අනාගතේ අවුරුදු 10කට අවශ්‍ය අඩු වෙලා ප්‍රදේශ ඉතිබුල්වත්පුරයේදී එවගේ ඒ ප්‍රදේශයේ මාධ්‍ය මණ්ඩලයේ ආශ්‍රිතව. එහි තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉපදෙන්නේ. ඒ කාලේ සංඝ කියලා සක්විති රජ කෙනෙක් පහළ වෙලා එතුමාගේ සක්විති බලය අතෝරහන් වෙනවා. ලෞතුරා බුදු වෙනවා. දවස් 7යි ප්‍රධාන නිදුස්කර ක්‍රියා කරා. අසූරියන් බුදු කයක් තියෙනවා. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවක දෙසක් පිළිවරගෙන අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වගේ දෝර සැනසීම දෙනවා. නිවන් සෝවිදා වෙනවා. ඒ වගේම ශ්‍රාවකුන් දෙසක් ඇති වෙනවා. ඒ තමයි මෛත්‍රී වර්ණ අනාගත වාසදේශනාව කියවන්න ඕන. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා ජනිතවන කරුණේ විශේෂයෙන්ම චක්‍රවර්ති සේන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කළේ. ඒ වගේම කිඹුල්වත්පුර රුවන් සක්මණේ තමයි අනාගත වාසදේශනාව දේශනා කළේ බුද්ධ වංශයේ චර්යා පිටකේ විසරියා බුදේ කියන්නේ බුදුවරුන්ගේ චර්යා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ ආත්ම භාව දිනක ජීවිත ගත වෙනමින් පාරමිතු ආකාර ටිකක් විසිතුරු කතන්දර කියන්නේ විස්තර ඒ ජීවිත ගත කරපු කැප කරපු ආකාරය චර්යා පිට රට කතා බලන්න. ඊළඟට ඒවා බලලා මෙහෙම සද්දා ඇති කරගන්න. බුද්ධ වංශය කියන්නේ බුදුරජාණන් වහන්සේ 28 නමකගේ වංශය. අම්මා කවුද තාත්තා කවුද අග ශාමුතුමන් වහන්සේ කවුද කියලා මේ විස්තර තියෙනවා. බලන්න කොච්චර ලස්සන විදිහට කියනවා නම් මේවා කියවක් නැතුව තමයි මේ ප්‍රශ්න වලට අපි පැටලෙන්නේ. මේ ධර්ම කියවගෙන යනකොට තේරෙන කොච්චර හොඳයි. දැන් බලමු මෛත්‍රී බුද්ධ ශාසනයත් එපාන. මේ බුද්ධ ශාසනය පමණක් නම් ඕන. මේ ශාසනයේදී නම් මොකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තැනත්තා? එන අනිවාර්යයෙන් සෝවාන් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම සෝවාන් වෙන්න ඕන. එහෙම නොවුනොත් මහා අනතුරකට වැටෙනවා. ඇයි මෛත්‍රී ශාසනය එපා කියලා හිතින් හිතලා තියෙන්නේ? මේ ප්‍රාර්ථනා කරන එක වැඩක් නැහැ කියලා කියනවා කියන්නේ මොකද්ද? හිතින් හිතලා දෙන එක අවශ්‍ය වෙන්නේ නැහැ. දුරයි තමයි. හැබැයි ඒක වඩා ලොකු දුරක් අපි ඇවිල්ලා තියෙනවා අපිට යන්න. මේ තමයි හරියට අදහෙට වගේ තමයි මෛත්‍රී සාසනත් එක්ක ගොඩක්. ඒට වගේ. ඒ තරම් දුර ඇවිල්ලා තියෙනවා. ඒ තරම් දුර යන්න වෙයි. ඒ නිසා මේ අන්තර්කල්පේ පසු අන්තර්කල්පේ කියන්නේ කාලය වශයෙන් දී ලැබුණාට සසර වශයෙන් ගත්ත විතාමේ පොඩිසනය. ඒ සනය අපි දිවසන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ සාසනේ වැරදුනොත් ඊළඟ සාසනේ හරි ලැබෙනවා. නිවන් දකින්න. මේ ශාසනය වැරදුන මට එක ශාසනයක් වරිපයික විකා ගත්තොත් වෙන්නේ මේ ශාසනය නෑල්ලු වත්තක් නෑ පය ගාපු වත්තක් නෑ දිවට තමයි යවෝ. ඒ නිසා එහෙම කරන්නේ නෑ. දිවට මේ සතරට තමයි වැටෙන්නේ. ඒ නිසා මේ අර්ථත් අල්ලගෙන මේ අර්ථත් අල්ලගෙන මේක වැරදුනොත් ඒකට හරි වැටේ. ඒකයි. ඒ නිසා අර එක එක කෙනා එක එක කණ්ණාඩි දාගෙන එක එක මති මතාන්ත මොනවද දන්නේ අදවත් ඇතුලේ පැසවන්නේ මොනවද අපි දන්නේ නැහැ. මේ වචන කියද්දී ඒවා ඔලුවට ගන්නට එපා. කරුණාවෙන් කියන්නේ තම තමා විසින් තීරණය කරන්න. මට මෙතන වැරදුනොත් කොහේ හරි පිටත් ඕන. මෛත්‍රී සාසනේ දෙහැ මේ යන හැටි. තව සාසන 1000ක් බැරි වෙයි. කෙලස් බහුලයි. ඒ නිසා ඒ සාසනේ දකින්න බුදුන්. දෙකල බණහ එදා. ඒ නුවණ දිනුනේ නැත්නම් එදත් පහු වෙනවා. එනිසා දැන් දැන් කියන්නේ මෛත්‍රී ශාසනය හෝ මොන ශාසනය හෝ කවදා හෝ මට කෙසේ හෝ අමා මහ නිවන් දකින්නට ලැබුණා. එතකොට කොහේද නිවන් දකින්නට ලැබෙනවා? ඒ සමයක දුරයි කියලා හිතන්නේ සසලත් එක්ක. අපිට අනාගතේ අහන්නට ඒක බුද්ධ